අයිබුවන් සියලුම දෙනාට සුබ දහවල ප්‍රාර්ථනා කරනවා අප විශ්වාස කරනවා මම ඇහෙනවා කියලා ඇහෙනවා හරි බොහොම ස්තුතියි අපගේ පරිශන මාතෘකාව නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කෙන් හඳුනාගත් ප්‍රාග් ඓතිහාසික එලිමහන් ජනාවාස පිළිබඳ නව අනාවරණයක් යන බයින් සකස් වී තිබෙනවා පිළිබඳ හඳුනා ගැනීමේදී මැක්ස් මෝගන්ට අනුව ජනාවාසයක් ලෙස අර්ථ දක්වන්නේ මිනිසා ජීවත් වූ වාස භූමිය. එකී අර්ථයෙන් බලන විට පුරාණ ජනාවාසයක් ලෙස අපට හඳුනා ගැනීමට හැකිවන්නේ මිනිසුන් ජීවත් වූ භූමි ප්‍රදේශ වේ. ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව ලංකාවේ සිදු කර ඇති පරීක්ෂණ කේන්ද්‍රගත වෙලා තියෙනවා ස්වභාවික ලෙන්හෙවත් ගුහා පරිශ්‍ර මූලික කරගෙන. නමුත් අප මෙහිදී අමතක නොකළ යුතුයි ලංකාවේ පැරණිතම මානව භූමි භාවිතාව පිළිබඳ සාධක එලිමහන් ජනාවාස වලින් අනාවරණය වී තිබෙන බව. ප්‍රාග්ඓතිහාසික මානවයාගේ එකී එලිමහන් ක්‍රියාකාරකම් වලින් යුත් ජනාවාස භූමි වාර්තාවන ප්‍රමාණය තරමක් සීමිතයි. යම් හේකින් එවැනි වාර්තාවක් සිදු වේ නම් එකී පුරා පරිසර ස්වභාවික හෝ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් යම් යම් වෙනස්කම් වලට ලක් වී තිබිය හැකි. ඒ නිසා එලිමහන් ජනාවාස ස්ථාන ආශ්‍රිතව පැවති අවකාශය භාවිතය පිළිබඳව හඳුනාගත හැකි කෙසේද යන්න අප මෙහිදී ප්‍රශ්න කර සිටිනවා. පරීක්ෂණ අරමුණු යටතේ මානව හෝ ස්වභාවික ක්‍රියාකාරකම්ගෙන් අවම වෙනස් වීමකට බඳුන් නැති ප්‍රාග්ඓතිහාසික එලිමහන් ජනාවාස ස්ථාන හඳුනා ගැනීම හා ඒවා වාර්තාගත කිරීමත් ප්‍රාග්ඓතිහාසික මානවයාගේ එලිමහන් අවකාශයේ භාවිතය පිළිබඳ යම් යම් උපකල්පන සැපීමත් අපගේ අරමුණු අතර වෙනවා. පූර්ව පරීක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒවා තරමක් සීමිත ආකාරයක් දක්නට ලැබෙනවා. අපි යොමු වීමු පරීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවට. මේදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ගවේෂණ ක්‍රමය අනුගමනය කරමින් ස්ථානීය නිරීක්ෂණයක් අප විසින් සිද්ධ කළා. එෙහිදී විනිශ්චයගත නියදියක් තමයි භාවිත කළේ. විශේෂයෙන් වැදගත් ලෙස කිව යුතුයි පුරාවිද්‍යා නිලධාරීන්ගේ සහ ග්‍රාමවාසීන්ගේ සහය ඇතිව ස්ථාන පහක් අපි නියදිය ලෙස භාවිත කරමින් මෙම පරීක්ෂණ දියත් කරනු ලැබුවා. අධ්‍යයන ප්‍රදේශය පිළිබඳව අප මීළඟට අවධානය යොමු කරමු. අධ්‍යන ප්‍රදේශ විදියට අම්පාර දිස්ත්‍රික්කයේ නාමල්ලෝය සහ දමන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට අයත් ස්ථාන පහක් අපගේ විනිශ්චයගත නියදියට අයත් වුණා. පරීක්ෂණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කිරීමේදී මාන්තෝට්ටම 18 ජනපද අසල පාෂාණ උද්ගතය මෙහිදී වැදගත් වෙනු ලබනවා. මේ පාෂාණ උද්ගතයේ මතුපිට ස්ථානයක මීටර් 22ක් දිගින් සහ මීටර් 18ක් පළලින් යුත් එක් ස්ථානයක් පාෂාණ උද්ගතයේ යම් පහළ ප්‍රදේශයක ස්ථානගත වී ඇති ආකාරයක් දිස් වෙනවා. එම ස්ථානය තමයි මානව කෘති පොකුරු වශයෙන් තැන්පත් වීමක් දක්නට ලැබෙන්නේ. අපි මීළඟට අවධානය යොමු කරොත් එහෙම එවැනි පොකුරු වශයෙන් තැන්පත් වී ඇති මානව කෘති විසුරුම් අපට දැක ගැනීමට හැකි මෙහිදී අපි මෙවැනි ස්ථාන 14ක් ගැන අවධානය යොමු කරා. ඒවා සැලසුම්ගත කරා. එකී සැලසුම ප්‍රකාරව අපට හඳුනා ගන්න පුළුවන් ස්ථාන 14ක් මෙහිදී හඳුනා ගන්න ලැබුවා. එම ස්ථාන 14 ඇතුළත ඔබට යම් ඉඟි ලබා දෙනවා. මේවා අතර යම් අවකාශීය පරතරයේ යම් යම් සමානකම් සහ ඔබ පෙර දුටු ඡායාරූප වලින් දුටු පරිදි පාෂාණ උද්ගතය මත ඇති මෙම පොකුරුවල පරිධියේ යම් යම් සමානකම් දක්නට ලැබෙනවා. ඊට අමතරව අපි සාකච්ඡා කරොත් මෙම පාෂාණ උද්ගතයේ මතු පිට ඇති යම් ආධුනික පාෂාණ කොටස් කිහිපයක් පිළිබඳ නිරීක්ෂණය වූ අප උපකල්පනය කරනවා මේවා මෙම ස්ථානයට ගෙන එන්නට ඇතැයි කියලා. එයට හේතුව වන්නේ මෙම පාෂාණ කොටස් සහ මෙම මාන්තෝට්ටම 18 පාෂාණ උද්ගතයේ මතුපිට බාහිර රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒවායේ යම් පරස්පරතාවයක් දක්නට ලැබෙනවා. එපමණයි අපට මෙම උපකල්පනය සඳහා යොමු වීමට හැකියාව ඇත්තේ. ඊට අමතරව මෙම ස්ථාන දිත්තේ අසලම මානව කෘති විතන්වීමක් අපිට දක්නට ලැබෙනවා. අපි යමු නොත් අපගේ අනිත් පරීක්ෂණ ස්ථානය වෙත. එහිදී අපට දැක ගන්නට හැකි උහණ 18 කොළණිය ග්‍රාමයේ අංක 1 ස්ථානයේ ඇති මානව කෘති විසුරුම පිළිබඳව
මීට අමතරව අපගේ තෙවන පර්යේෂණ ස්ථානය වූයේ බුද්ධහිල වනවක්ෂිතයට අයත් පාෂාණුද්ගතයේ එක කොටස එහි ඔබට දැක ගැනීමට හැකි එම පාෂාණුද්ගතය මතු පිට ඇති යම් ආධුනික පාෂාණ පිළිබඳ මෙහි වර්ණ්‍ය සහ බාහිර රූප විද්‍යාත්මක ලක්ෂණ සැබවින්ම වෙනස් අප මෙය මානව ක්‍රියාකාරකමක් දෝ ස්වභාවික ක්‍රියාකාරකමක් දෝ යන පැනය මෙහිදී ඇති වුණා නමුත් මෙය ස්වභාවික ක්‍රියාකාරකමක් ඌයේ නම් මෙය අසලම ඇති මානව කෘති මීට වඩා විතන් වී යාමක් නිශ්චිත වශයෙන්ම සිදු විය යුතුයි එනිසා අපි මෙහිදී උපකල්පනය සපයනවා මෙය බොහෝ විට මානවයාගේ ක්‍රියාකාරකමකට භාවිතයට ගන්නට ඇතැයි යන උපකල්පනය මීට අමතරව බුද්ධ හිල වනරක්ෂිතයට පාෂාණුද්ගතයේ අංක දෙක කොටස මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති ස්ථානයක් එහිද බොහෝ මානව කෘති විසුරුම් දක්නට ලැබෙනවා අවසාන වශයෙන් අප විසින් නිංගිණියාගල ගල්වංගුව කොටසේ ඇති පාෂාණුද්ගතය වෙත අවධානය යොමු කළහොත් එහිද පොකුරු වශයෙන් මානව කෘති ව්‍යාප්ත වී ඇති ස්වරූපයක් හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන් මෙහි දෙවන ඡායාරූප දෙස අවධානය යොමු කිරීමේදී එහි පාෂාණ කොටස් යොදාගෙන ඓතිහාසික යුගයේ සකස් කළ ස්තූපයක නටමු දක්නට ලැබෙනවා එම පාෂාණ කොටස් යටින් අපට මානව කෘති හඳුනා ගැනීමට හැකි ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා විසින් ශිලාමය වල නිෂ්පාදනයේදී භාවිතා කරමින් ඉවත් කරන ලද ශිලාමය පතුරු හඳුනා ගැනීමට හැකියාවක් ලැබුණා නිගමන හා සමාලෝචන පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රාග්ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයාගේ නිමහන් ක්‍රියාකාරකම් හඳුනාගත හැකි ස්ථාන නැගෙනහිර පළාතේ විශේෂයෙන් මම්පාර දිස්ත්‍රික්කය මූලික කරගෙන භූමි ප්‍රදේශවල විසිර පවතින බව ප්‍රාග්ඓතිහාසික මානවයා තමන්ගේ ස්ථානය කළමනාකරණයකට යොමු වන්නට ඇතැයි යන උපකල්පනය අපට මෙහිදී ලබා දීමට හැකියාව ලැබෙනවා ඒ වගේම බාහිර රූප විද්‍යාත්මක ලක්ෂණ සංසන්දනය බැලීමේදී මෙම ස්ථාන විනිශ්චයගත නියදියට ආයත් ස්ථාන පහම මධ්‍යශිලා යුගයේ නියෝජනය කරන බවට අපට අදහස ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම අපි මෙහිදී යෝජනා කර සිටිනවා මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් මෙම ස්ථානය සත්‍ය වශයෙන්ම මෙම උපකල්පන වලට පදනම් වූ ආකාරයෙන්ම පවතින්නේදයි නැද්ද යන්න තවදුරටත් සොයා බැලිය යුතුයි මේ වෙනකොට මෙම ස්ථාන අනාරක්ෂිත තත්ත්වයේ පවතින ඒවා ආරක්ෂා කර ගැනීමට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයි අප විශ්වාස කරනවා අවසාන වශයෙන් ස්තුති පුද කිරීමට කැමති විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත්පාද ආයතනයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක ආචාර්ය ටී ආර් ප්‍රේමතිලක මහතා ඇතුළු සියලුම දෙනාට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය ස්තුතියි